විශේෂයෙන්ම ඒ ඔක්කොම එකක් තමයි මෝහය අවිද්‍යාව තමයි ප්‍රධාන වශයෙන් මේකට ෆුවල් එක. ඉතින් අපි මේක දකිනකල් ඒ කියන්නේ හරියට ඒක දැන් අපි අරක්කුණන් අරක්කුල තියෙන ආදීනේ කවුරු හරි බීලා ඉන්නවා. ඒක බීලා වෙනකොට මේ බඩවැල් බොක් මේවා වෙන හැටි. තව අමනුෂ්‍යෝ ඒ ගඳට එන හැටි. ඒ අරක්කුකට ගඳට කැමති. දැන් ඒ වගේම දැන් Facebook එක හරි ඉන්ටර්නෙට් එකේදී ඒ වෙලාවේ මම කොහොමද ඒක කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ අවස්ථාවලදී අපිට ෆිසිකලි හොඳට දැනෙන අවස්ථාවක් එන්න ඕනේ මේ අමනුෂ්‍ය අපේ ඇඟට එනවා කියලා. දැන් රාගය සම්බන්ධ වුණා තත් බැලුවදින් චුට්ටක් හරි අපි දෙයක් ළඟ ඉන්නකොට කියන බටර් වගේ රත් වෙන දෙයක් ළඟ ඉන්නකොට දිය වෙනවා ඉබේම පින්වතුනි. ඒ දිය වෙන එකත් ලොකු එනර්ජි ලොස් එකක්. ඕජස් තමයි ඔක්කොම යන්නේ. එතකොට අපිට ඒකට පොඩ්ඩක් හරි යොමු වෙනකොට යම් විදියකින් සෑහෙන එනර්ජියක් යනවා. ඊට පස්සේ පණ නැති කෙනෙක් වගේ. ඒ වගේ දැන් මේ ඇඩික්ට් වෙන දේවල් වලදී වුණාන් පස්සේ ඇඩික්ෂන් ඒ කරන දේවල් කරනකොට ඒකෙන් වෙන බර එනර්ජි ලොස් එකයි Tamanට තියෙන ඒ මොහොතට තිබ්බට අර තියෙන දුක. ඒ අර ඒවා කල්පනාවට ඒ ඇඩික්ෂන් එක බලපාන්න නැති වෙලාවට හිතන්න ඕනේ පින්වතුනි. ඒක පොඩි යෝනිසෝ මනසිකාරයක් වගේ. එතකොට අර මේ මෝහය වෙච්ච ඒ මුලා වෙන ගතිය බිඳෙනවා Tamange. ඒ බිඳුන නම් හරියට බිඳුන නම් ඊළඟ පාරේ ටෙම්ටේෂන් එක එහෙම එනකොට Tamante ඒක ලොකු වෙනසක් තියෙනවා. ඒ එක්සර්සයිස් එකේ ටෙම්ටේෂන් එක නැති වෙලාවට රිහස් කරන්න ඕනේ. ඉමේජින් කරන්න ඕනේ. Taman කොහොමද අර කිම කුඩුකාර එනකොට මොකද්ද වෙන්නේ? කුඩු ගන්නකොට මොකද්ද වෙන්නේ? ගන්න නැතුව බලන්න ඕනේ. මම ওই උදාහරණයට කියන්නේ. ඊට පස්සේ ඇඟට වෙලා මේ එක පිච්චිලා මොනවා හරි මන්දනේ මොනවා වෙනවද කියලා ඒ වෙන හැටි ඒක ඉමේජින් කරන්න ඕනේ. එහෙම ඒවා බලන ඊට පස්සේ ආයි එනකොට අර කට්ටිය මොනවා හරි Taman ඒ මොලේට දාපු ඒ මේක අර ලොකු කවුන්ටරයක් මොකද ඒක පවතින්නේ මෝහය මත. ඕන එකක් අපි පස්සේ යන්නේ අපි ඒක හරියටම හොඳට හරියාකාරයෙන් ඒක අපිව විනාශ කරන හැටි දන්නේ නැතිකම. ඉතින් අපි ඒක සමහර භුක්ති විඳින්න මිත්‍යා අදහස් මිත්‍යා දෘෂ්ටිය දාගෙන යනවා. නැත්තම් අපිට දැනුනොත් මේක අපිට හානි කරනවා කියලා අපිට අරක එන්ජොයි කරන්න බෑ. තේරෙනව නේද? ඉතින් අපි ගොඩක් විට බොරු අදහස් ඒ භයානක අදහස් අපි ඒක කැඩෙන්න ඕනේ. ඒක කැඩුනම දැනගත්තා මේක ඇත්තටම හානි කරනවා මට මේක ලොකු විනාශයක් වෙනවා.